ශෙරිල් ඩෙකර් කියන්නේ අදටත් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර සිටින අමතක නොවන ආදරණීය චරිතය. රංගනයෙන් නර්තනයෙන් සහ මියුසික් වීඩියෝසෙත් රටේම ජනප්‍රිය වුණු ආදරණීය කලා ශිල්පිනියක්. ඒත් දැන් නම් මම කිසිම කලා නිර්මාණයක දකින්න නොලැබෙන්නේ ඇයි කියලා නම් දන්නේ නැහැ. ඇත්තටම බොහෝ දෙනෙක් කියන විදිහට ශෙරිල් රංගනයට සමදීලාද? එහෙමත් නැත්නම් බෞද්ධික ප්‍රශ්නයක් හේතුවෙන් හැම දෙයක්ම අතහැරලාද? මේ හැම ප්‍රශ්නකටම ශෙරිල් උත්තර දීලා තිබුණේ මෙහෙමයි. හොඳින් ඉන්නවා පෞලි හැමෝම එක සමගින් සතුටින් ඉන්නවා. වසර කිහිපයක ඉඳලා මම කිසිම නිර්මාණයකට එකතු වෙන්නේ නැහැ. විවිධ ප්‍රශ්න නැතුවම නෙමෙයි, ශ්‍රේෂ්ඨ යතරෙත් කැපිලි තියෙනවා. මට ආරාධනා ලැබුණත් බාරගන්න නිර්මාණ හොඳ දෙයක් වෙන්න ඕනේ. දැන් නම් මේ ශ්‍රේෂ්ඨ යතරේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නේ. සුදුසාට දක්ෂයාට තැනක් නැති වුණත් දැන් හැඳුනුම් කම් වලින් ඉස්සරහට යන පිරිසක් ඉන්නවා. කලා ශිෂ්‍යය කියන දේ එහෙම තැනකට පත් වෙලා තියෙන නිසායි අද ගොඩක් ප්‍රවීණ කලා ශිල්පීන් දකින්න ලැබෙන්නේ. වසර 15කටත් වැඩි කාලයක් මම මේ තුල රැඳී සිටියා. ඒ නිර්මාණවලට නම් වැඩිය දායකලා වෙලා නැහැ. ඒ වුණාට ඒ කාලේ කරපු චරිතාදරින් කීපයක් තාමත් මිනිසුන්ට මතකයි. වසර ගණනාවක් මාව රූපවාහිනිය දකින්න නොලැබුණත් අදටත් මගදී හම්බුණත් මිනිසු ආදරෙන් කතා බහ කරනවා. රුවන් වුණත් වැඩිය නිවිත නිර්මාණ කරන්නේ නැහැ. කාලය සද්දයක් නැතුව ඉඳලා හොඳ නිර්මාණයක් කළා මිනිසුන් අතරට යන එක තමයි කරන්නේ. මාත් හිතන්නේ එහෙම කරන එක ප්‍රේක්ෂකයන්ට අපිව එපා වෙන්නේ නැහැ. රුවන් සංගීත ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. පහුගිය කාලේ නම් ගෙදර ඉඳලා ඔන්ලයින් ක්ලාස් කරා. අපි දෙන්නට පොඩි ව්‍යාපාරයක් තියෙන නිසා ආර්ථික ප්‍රශ්නයක් එහෙනම් නැහැ. රුවන්ගේ මගේ අතර විවිධ ප්‍රශ්න තියෙනවා කියලා සමහරු කියලා තිබුණා. අපි දෙන්න ඩිවෝස් වෙලා කියලා කතා හැදෙන්න පටන් ගත්තා. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. රටට ලෝකෙට පේන්න ආදරය කරන්න අපිට උමනාවක් නැහැ. දෙන්නට දෙන්න ආදරයෙන් සුහදව ඉන්නවා. පවුලක් විදිහට විවාහ ජීවිතය ඇතුලේ විවිධ ප්‍රශ්න සිද්ධ වුණත් ඒ දේවල් අපි කතා කරලා විසඳ ගන්නවා. අපිටත් වඩා අපේ ප්‍රශ්න ගැන හොයන පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු ඕනටත් වඩා අපි ගැන හොයන්නේ මඩ ගහන්න මිසක් ආදරයට නෙවෙයි. ඒ වගේම අපිට ආදරය කරන හොඳ ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. ෂෙරිල් මෙන්න මේ විදිහට තමයි මාත්‍ය හැමේ පාසලා තියෙන්නේ. ෂෙරිල්ගේ ස්වරූපී ඡායාරූපයකත්වයක් ඔයාලත් බලන්නකෝ. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහසුත් අපිට කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න අමතක නොකර අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක දාපු ගමන් නරඹන්න බෙල් අයිකන් එකත් ටච් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එකත් එක්ක දිගටම රැඳින්න. ඔබට සුබ දවසක්. Voice recording by Dilshi Madushika. Video editing by Amila Lakmal. Thanks for watching the video.